ගොඩාක් අය හිතාගෙන ඉන්නවා ඊළඟ පාර අනිවාර්යෙන්ම මේක අබද්දෙන් පෝට්ටුවෙන් තමයි ජනාධිපතිවරයෙක් පත් වෙන්න කියලා. ඉතාල පැහැදිලිව කියන්න. ඔය හිතන් ඉන්න අපේක්ෂකයා නම් කරාය කියමුකෝ අද සමහර විට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. මොකද අපේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් විමසීමක් කරලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන තියෙනවද නැද්ද කියලා. අද උත්තරයක් දී එයා ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන තියෙනවද නැද්ද කියලා. අපි හිතමුකෝ ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන අපේක්ෂක වුණා කියලා. එදාට එන්නේ 2010 දී අරත් පොන්සේක මහත්තයා ඡන්ද ඉල්ලනකොට සරත් පොන්සේක මහත්තයා ගැන එදා ජනතාව හිතපු ආකල්පය තමයි එන්නේ. මම නම් කිව්වේ නැහැ නේ කවුරුත්. කිසිම අභියෝගයක් නැහැ. හරිම ලේසි. එතුමා ආවම තමයි මැතිවරණ වේදිකාව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙන්නේ. ජනාධිපති අපේක්ෂකයා කවුද? අභිමිනියක් දැම්මොත්ින් අපි නගිනවා වේදිකාවලට. කතා කරන්න පුළුවන් මිනිහෙක් ගන්න ඕනේ. එහෙම දෙයක් නොවුනොත් ඉතින් එක්සත් ජාතික පක්ෂයට හොම්බෙන් යන්න වෙයි. බලේ ඉඳීම ගැන විතරක් හිතුවොත්, පක්ෂ දිනවීම ගැන විතරක් හිතුවොත්, ජනතාව ඒව ගැන කල්පනා කරන්න ඕනේ. අපේ පක්ෂ නම් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ලෝකෙම පිළිගත්ත බොහොම ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්. අපේක්ෂක වෙන විතරක් නෙමෙයි මැතිවරණ ජයග්‍රහණය කරන්නේ ලෝකයේ ඉහළම පෙළේ විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන කෙනෙක්. මගේ විශ්වාසය මැක්සිස්.